ඉතින් අපි හැමෝම ආසාවෙන් යූස් කරන දෙයක් තමයි මෙන්න මේ WhatsApp stickers කියන්නේ. ඉතින් අපිට අපේ යාළුවෙක්ගේ හරි එහෙම නැත්නම් වෙනත් මොකක් හරි funny sticker එකක් හදාගන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි මේ වැඩේ third party app එකට බාර දෙන එක. ඉතින් මේ third party app කියන්නේ ගොඩක්ම ලොකු හරදරයක්. මොකද මේ ad වලින් පිරිලා ඒ වගේ මේ වගේ privacy එක safety එක කියන දේ බිඳුවයි. ඉතින් මෙන්න මේක අදාළ වෙන්නේ Android users ලට. ඉතින් අපි iPhone පැත්තට ගියොත් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාගේ gallery එකේ මෙන්න මේ විදිහේ hold and share කියන පහසුකම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වෙනවා ඔයාලට අදාළ subject එක object එක මේ විදිහට hold කරන් ඉඳලා ඔයාලට අදාළ sticker එක create කරගන්න. ඉතින් මේ Android users ලා අවුරුදු ගාණක් ඉඳන් බලන් හිටියා මේ feature එක යලගේ Android system එකට ලබා දෙයි කියලා. ඉතින් මේ වෙද්දි ඒකගෙන හිතලා WhatsApp සමාගම විසින් ඔයාලට WhatsApp app එක ඇතුළෙන්ම ලබා දිය යුතු feature එකක් stickers හදන්න. ඉතින් අතරම කිව්වොත් මේක AI එකත් එක්ක blend වෙලා තමයි යන්නේ. එහෙනම් ඉතින් channel එක subscribe කරන්න එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපිත් එක touch එකේ ඉන්න. Right guys, එහෙනම් අපි අපි වැඩේ දැන් පටන් ගමු. ඉතින් මුලින්ම WhatsApp app එක open කරගන්න මේ විදිහට. ඊට පස්සේ මම යනවා මගේ මේ yourself කියන chat එකටවත් යන්න. ඒකට ගිහලා try කරලා බලන්න. මොකද එකපාරම කාටවත් යවන්න යන්න එපා මේ sticker එකක්. හරි, ඉතින් සාමාන්‍ය විදිහට මම මෙතනින් මේ sticker tab එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාගේ stickers ටික load වෙලා පේනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට දැන් බලා ගන්න හම්බ වෙනවා මෙන්න මේ විදිහේ create කියලා button එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ ක්‍රියේට් කියන බටන් එක ඔයාලා බලා ගන්න හම්බෙන්නේ නැහැ ලේටස්ට් අප්ඩේට් එකකට අප්ඩේට් වෙලා නැත්තම්. ඉතින් මම මේ ක්‍රියේට් කියන ක්ලික් කරගන්නවා. ඉතින් ක්‍රියේට් කියන ක්ලික් කරගා අතර පස්සේ ඔයාගෙන් අහනවා ෆොටෝ එකක් යූස් කරන්නේ AI යූස් කරනද කියලා. ඉතින් AI කියන්නේ වෙනම එකක් මම ගත්තාට පෙන්නන්නම්. ඉතින් මම දැන් මේ user photo කියන ක්ලික් කරගන්නවා. හරි, ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් ඔයාගේ ගැලරි එක තමයි මෙතෙන් ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැලරි එකේ මම මෙන්න මේ ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා මේක ලෝඩ් වෙනවා ටික වෙලාවක් සාමාන්‍යයෙන් තප්පර 5ක් වගේ. ඉතින් ඔයාලට දැන් පේනවා ඉතින් මම කලින් කිසිම වෙලාවක මේ ෆොටෝ එක යූස් කරලා තිබෙන්නේ නැහැ. මෙයා මේක මෙයාලගේ ගෙමක් හරි ටෙක්නොලොජි එකක් යූස් කරලා ඩිටෙක් කරගෙන ඉන්නවා. ඉතින් ඔයාලට දැන් පේනවා ඉතින් මම අර iPhone එකෙත් කලින් පෙන්න පොදියට මෙන්න මේ විදියට ගානට ඔයාගේ ඔබ්ජෙක්ට් එක විතරක් ෂාප් විදියට කැපිලා එනවා. ඉතින් මේක ඔයාලට පේනවා ඉතින් මෙතනත් ඒක මේ විදියට වෙලා තියෙනවා. ඉතින් මේ පිටිපසින් ඔයාලට පේන්නේ ට්‍රාන්ස්පරන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් මේ විදියට. ඉතින් මෙතන තමයි ඔයාගේ මේ අදාළ ඔබ්ජෙක්ට් එක තියෙන්නේ. ඉතින් මම මේක zoom කරගන්නවා ටික. ඉතින් ඔයාලා දැන් හිතන්නකෝ මෙන්න මේ විදියට තිබ්බා කියලා. ඉතින් මේ විදියට තිබ්බත් මේ විදියට තිබ්බත් මේ ස්ටිකර් එක හැදෙන්නේ සාමාන්‍යයෙන් අපි ස්ටිකර් එක දාගෙන සයිස් එකම තමයි ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඔයගේ ලේසියට තමයි මේක තියෙන්නේ. හරි, ඉතින් මේක තමයි කට් වෙලා අපි ස්ටිකර් එක. ඉතින් ඔයාලට මේක කට් වෙලා ඉන්නේ නැතුව ඔයාලට ෆුල් ඉමේජ් එකෙන් ස්ටිකර් එකක් හදා ගන්න ඕන නම් මෙතන මේ පළවෙනි තැන මේ පළවෙනි ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක බලා ගන්න පුළුවන් ෆුල් ස්ටිකර් එකක් විදිහට. ඊට පස්සේ මම නැවතත් යනවා මගේ අර කැපිච්ච තැනට. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් මේ පෙන් ටූල් එක අරගෙන මේ උඩ කේක දේවල් මෙහෙම විදිහට ඩ්‍රෝ කරන්න. ඊට පස්සේ මේකේ සයිස් එකත් වෙනස් කරන්න පුළුවන් මේ අදාළ මේ පෙන් එකේ මේ විදිහට. ඊට පස්සේ මම මේක ඩන් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මේ ටෙක්ස්ට් බොක්ස් එකට ගිහිල්ලා මෙතනින් ටයිප් කරගන්නවා හායි කියලා. ඊට පස්සේ මේ විදිහට මේකත් මෙතෙන් අරන් එනවා මේ විදිහට. ඊට පස්සේ මම මේකත් චුට්ටක් ස්කේල් එක වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මේක ඇඩ් කරගන්නවා. හරි, ඊට පස්සේ මම මෙතන මේක සෙන්ඩ් කියන එක දෙනවා. ඉතින් ඇත්තටම මේක සෙන්ඩ් කියන එක ක්ලික් කරාට පස්සේ ඉමීඩියට්ලි ඒ අදාළ ඉන්න chat එකට මේක සෙන්ඩ් වෙනවා. ඒ වගේම මෙතනින් මේ stick එක save වෙනවා කියලාත් අමතක කරන්න එපා. හරි, ඊට පස්සේ අපි කතා කරමු මේක ඉතින් දෙවෙනි feature එක create කියන එකට ගියා. ඊට පස්සේ generate with AI. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් එන්නේ AI use කරලා කියන්නේ මොකක් හරි prompt එකක්. අපි දැන් මෙතන type කරමු බලමු අපි කොයි විදිහට මේක generate වෙන්නේ කියලා. හරි, ඉතින් ඇත්තටම කිව්වොත් මෙතනින් generate වෙන්නේ ස්ටිකර්ස් හතරක්. ඔයා කොයි විදිහට මොන ප්‍රොම්ප්ට් එක දුන්නත් ස්ටිකර්ස් හතරක් තමයි මේකෙන් ජෙනරේට් වෙන්නේ. ඉතින් මම දැනට මේ ස්ටිකර් එකක් මේක ක්ලික් කරගන්නවා දෙවෙනි එක. ඊට පස්සේ ඒක මෙතනට සෙන්ඩ් වෙනවා. වගේම මෙතන වට වගේ ස්ටිකර් ලිස්ට් එකේ ඒක සේව් වෙලා තියෙනවත් බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් කියලා මම හිතනවා ගොඩක් අය නොදන්න දෙයක් වෙන්න ඇති කියලා මේක. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම තාමත් channel එක subscribe කරලා නැති කඩ channel එක subscribe කරන්න. යාගේ bell icon එක click කරලා අපිත් එක touch එකේ ඉන්න. එහෙනම් මේ වගේ interesting video එකකින් ඉක්මනින් හම්බෙමු ඔයගොල්ලෝ හැමෝටම. සුබ සතියක්.